මේදිනවල චීනය දීපය ඇත්තෙන ආසියාන ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් පිටත්ව ගියා. මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වෙනවා. ඒ අනුව මූලික වටේ තරඟ සඳහා සහභාගී වන්නේ කණ්ඩායම් 9ක් පමණයි. ඊට අමතරව ආසියාවේ ඉහළින්ම සිටින ක්‍රිකට් කණ්ඩායම් 5ක් සහභාගී වෙනවා. ඒ කියන්නේ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අෆ්ගනිස්තාන් කණ්ඩායම. මූලික වටේ තරඟ පැවැත්වෙන්නේ කාණ්ඩ 3ක් යටතේ. එහිදී ඒ කාණ්ඩය සඳහා මොංගෝලියාව, මාලදිවයින සහ නේපාලය සහභාගී වෙනවා. බී කාණ්ඩය යටතේ කාම්බෝජියාව, හොංකොං, චයිනා සහ ජපානය සහභාගී වෙනවා. මැලේසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය සහභාගී වන්නේ සී කාණ්ඩය යටතේ, ගෲප් සී. ඉන්පසුව එම කාණ්ඩ තුනෙන් එක් කණ්ඩායම බැගින් තෝරාගෙන ආසියාවේ ඉහළින්ම සිටින ටෙස්ට් කණ්ඩායම් 5 සමග අර්ධවසන් පූර්ව වටේ තරඟ සඳහා සහභාගී වෙනවා. අර්ධවසන් පූර්ව වටේ තරඟ පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 3 වෙනිදා සිටයි. මේ දිනවල පැවැත්වෙන මූලික වටේ තරඟ අවසන් වන්නේ ඔක්තෝබර් මාස 2 වෙනිදා. ඒ අනුව ඔක්තෝබර් මාස 3 වෙනිදා සිට පැවැත්වෙන අර්ධවසන් පූර්ව වටේ තරඟ සඳහා පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අෆ්ගනිස්තානය, ඉන්දියාව යන කණ්ඩායම් 5 සමග අර්ධවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගන්න කණ්ඩායම් තාමත් තෝරාගෙන නැහැ. කෙසේ වෙතත් ඉන්දියාව සහභාගී වෙන ප්‍රථම අර්ධවසන් පූර්ව වටේ තරඟය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 3 වෙනිදා. පාකිස්තානය සහභාගී වෙන ප්‍රථම අර්ධවසන් පූර්ව වටේ තරඟය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 3 වෙනිදාමයි. ඔක්තෝබර් මාස 4 වෙනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයන් රටවල් අර්ධවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ඉන්පසුව ප්‍රථම අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 6 වෙනිදා සිකුරාදා. පෙරවරු 6:30ට තරඟය ආරම්භ වන්නේ. දෙවන අවසන් පූර්ව තරඟයත් පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 6 වෙනිදාමයි. එම තරඟය ආරම්භ වන්නේ පෙරවරු 11:30ට. එම අවසන් පූර්ව තරඟවලදී පරාජය වන කණ්ඩායම් 3 වන සහ 4 වන ස්ථානය සඳහා තරඟවදිනවා ඔක්තෝබර් මාස 7 වෙනිදා. ඒ කියන්නේ ආසියානු ක්‍රීඩා උළෙලට අනුව ලෝකඩ පදක්කම සඳහා තමයි එම තරඟය පැවැත්වෙන්නේ. ඉන්පසුව එදිනම පෙරවරු 11:30ට ආරම්භ වනවා ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම සඳහා පැවැත්වෙන තරඟය, නැතහොත් ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් අවසන් මහා තරඟය. මෙවර තරඟාවලියේ තවත් විශේෂත්වයක් තමයි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගී වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අනුව තරඟාවලිය උණුසුම් බවක් ගන්නවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ආසියාවේ රටවල් 5ක් සහභාගී වීමත් තරඟාවලිය තවත් උණුසුම් බවක් ගන්නවා. ඒ කියන්නේ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අෆ්ගනිස්තානය. ශ්‍රී ලංකාව අවසන් වට සහභාගී වූ 2014 තරඟාවලියේදී ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් අපි බලමු එම දස්කම කිරීමට මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙද කියලා. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟවලට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය මෙසේයි. ලසිත් ක්‍රූස්පුල්ලේ, ෂෙවාන් ඩැනියල්, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ නායකයා, අහන් වික්‍රමසිංහ, ලහිර උදාර, කළු රකින්න, රවිදු ෆෙනෑන්ඩු, රණිත ලියනාරච්චි, නුවනිදි ෆෙනෑන්ඩු, සචිත ජයතිලක, විජයකාන්ත් වියස්කාන්ත්, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, නුවන් තුෂාර සහ ඉසිත විජයසුන්දර. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මාස 30 වෙනිදා රාත්‍රියේදී ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා චීනය බලා පිටත්ව ගියා. ඔබ මේ දැන් දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගිය අවස්ථාවේ ගත් දර්ශන කීපයක්. පොඩ්ඩයි පොඩ්ඩයි ඉන්න.